සජීවිලස අපි නැවත පියුමිලත් එක්ක එකතු වෙන්නේ. ටිකක් විභාග කාලේ වැඩි හින්දා දරුණු පීඩණයකින් ඉන්නේ. විභාගයට ලියන දරුවන්ගේ දෙමාපියනුත් ලොකු පීඩණයකින් ඉන්නේ. නිවාඩු කාලෙත් ඉස්සරහ. ඔව්. ඒක හරි. නිවාඩු කාලේ නිසා කොහොමද නිවාඩුව සාර්ථක කරගන්නේ කියන කාරණේ නිෂ්පාදකතුමී කියන ගුරු පීඩණයකින් ඉන්නේ. හොඳයි, ඒක මතක් කරගන්න. හොඳයි. අපි සුමිත්ට අද්දකීම් ඇති මං හිතන්නේ. අපි ඒක බෙදා හදා ගන්න බලමු. එහෙමනම් අපි ආරාධනා කරනවා ඔබට අපි විශේෂංගයක් එකතු කරන්න. ළමා මනසයි මේ ආරම්භයේ. ළමා මනස විශේෂාංගයට අපි සම්බන්ධ කරගත දරුවන් සම්බන්ධයෙන් කතා කරන් දරුවන්ගේ මනස සම්බන්ධයෙන් කතා බහ කරන්න එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හිටපු දකුණු ආසියාතික උපදේශිකා ව්‍යවහාරික මනෝවිද්‍යාඥ ආචාර්ය සෝමාද සිල්වා ආචාර්යතුමිය. ආයුබෝවන්, සුබෝදැසනක්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා මැදිරියට. සුබෝදැසනක්. හොඳයි සමිත්, අද දවසේදී සමිත් කිව්වා වගේම අපි කතා බහ කරන්න සූදානම් වෙනවා එළඹෙන දෙසැම්බර් මාසයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දූ දරුවන්ට, ඒ වගේම ඔවුන්ගේ දෙමව්පියන්ට, ගුරුවරුන්ට, මේ සිළු දෙනාටම මේ අවවාද උපදේශ අනුශාසන සියල්ලක්ම වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. මොකද දරුවෙක්ගේ මනස අපි නිරවුල්ව තියන්න ඕනේ. ව්‍යාකූලතාවයෙන් මුදවාගෙන නිරවුල්ව තිබ්බොත් විතරයි දරුවාට බොහොම හොඳ විදිහට, යහපත් විදිහට විභාගවලට මුහුණ දෙන්න හැකියාවක් තියෙන්නේ. අනිත් කාරණාව තමයි සුමිත් සඳහන් කළා මේ පීඩනය කියන තත්ත්වය. පීඩනයකින් යම්කිසි දරුවෙක් හිටියොත් එහෙම ඒ දරුවා පීඩනයට ලක් වෙලා අපි දන්නා මොනවා වේද කියන කාරණාව, මනස කොයිතරම් දුරට දුර්වල වෙනවද කියන කාරණාව ඔබ දන්නවා ඇති අත්දැකීමෙන්. ඉතින් ළමයෙක්ගේ මනස දුර්වල වුණොත් මොනවද වෙන්නේ කියන කාරණාවත් ඔබට අවබෝධයක් ඇති. අද දවසේදී අපි සූදානම් වෙන ඊට වඩා හොඳ අවබෝධයක් ඔබට ලබා දෙන ආචාර්යතුමිය සමග සම්බන්ධ වෙලා, ඇත්තටම දැන් එළඹෙන දෙසැම්බර් මාසේ බොහෝ දරුවන් පිරිසක් අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා. මොවුන්ගේ මානසික තත්ත්වය මේ වෙනකොටම මම හිතන්නේ තාම දුර්වල මට්ටමක ඇත්තේ. මොකද ගුරුවරුන්ගෙන් ලැබෙන පීඩනය, දෙමව්පියන්ගෙන් එල්ලවන පීඩනය, සමහරලාට සම වයසේ යහළුවන්ගෙන් ඉහළියන්ගෙන් එල්ලවන පීඩනය, මේ සියලු පීඩන මැද තමයි මොවුන් ජීවත් වෙන සහ මේ විභාගයට මුහුණ දෙන්නේ. මෙතනදී කොහොමද ඇත්තටම දරුවෙක් හරි විදිහට තමන්ගේ ක්‍රියාපටිපාටිය මනස එක තැනක තියාගෙන ඒකාකාරීව කොහොමද මේ විභාගවලට මුහුණ දෙන්නේ? ඇත්තටම මේ විභාග පීඩනය දරුවෙක්ට හරිම වේලාවකට හරි කරදරයක්. මනස ඉතින් අපි නොහිතන තරමට මනස ශක්තිහීන වෙනවා. එහෙම නේද? එහෙමයි. ඒකම මම කියන්න කැමතියි. පීඩනය කියන්නේ නරක දෙයක්වත් නෙමෙයි. තරමක පීඩනයකට අවශ්‍ය වෙනවා අපිට ඉදිරියට යන්න. ඕක ඕනෑවට වඩා වැඩි වුණහම සහ ඒක හරියට කළමනාකරණය කරගත්තේ නැති වුණහම තමයි ප්‍රශ්නේ තියෙන්නේ, නේද? ඔව්. ඉතින් මෙතෙන්දි වෙන්නේ දැන් විභාගෙට තියෙන තාම සති කීපයනේ. ඉතින් අපිට සති කීපය තුළ ලොකු පරිවර්තනයක් කරගන්න බැහැ අපේ සූදානමේ, නේද? නමුත් යම් වෙනසක් කරගන්න පුළුවන්. ඉතින් අර අපි හැමදාම කියනවා වගේ සැලසුම් සහගත වීම ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. දැන් තව තියෙන සති පහක් විතරව කාලයක් නේ. ඉතින් ඒ සති පහ තුළ දරුවෙක් හිතන්න ඕනේ මං කළ යුතු යුතුම වැඩ ටික මොකක්ද. මට සමහර විට හොඳටම දන්න දේවල් ටික නැවත නැවත බලාගත්තොත් මට ඒ ටික ගැන හොඳටම විශ්වාසයෙන් යන්න පුළුවන්. සමහර දේවල් මං වැදගත් දේවල් මට බලා ගන්න බැරි වුණා කියලා හිතනවා නම් පහුගිය අවුරුදුවල ඇවිත් තියෙනවා ඒ ප්‍රශ්න, නමුත් මට කරගන්න බෑ කියලා හිතුණා නම් ඒ ටිකත් අපි හඳුනගෙන ඒ ටික කොහොම හරි තරමක් දුරට හරි බලා ගන්න ඕන. කොටිම කියනවා නම් මේ සති පහේ දිනපතා කරන්න සැලසුමක් හදාගන්න. ඒ සැලසුමේ ඉන්න. හැබැයි දැන් අපි පීඩනය ගැන කතා කළේ. නමුත් මේ සැලසුමේ ඉන්නකොට පීඩනය ඉබේම කළමනාකරණය වෙනවා. ඒ කියන්නේ අද දවසේ මම මෙන්න මේ පහ කරනවා. එතකොට පළවෙනි වැඩේ කළාම ඒකට හරියක් දාගෙන සතුටු වෙලා, හරි මම මේ දන්න දේ කළා, දැන් මම මේ දේ දන්නවා. එතකොටම පොඩි නිදහසක් ලැබෙනවා. අර තිබිච්ච පීඩනේ පොඩි අඩුවක් එතන සිද්ධ වෙනවා. එහෙම දෙයක් නොකළ නම් මනසේ මේවා තැන තැන තියෙන්නේ. මට ඒත් කරන්න ඕන, බීත් කරන්න ඕන, සීත් කරන්න ඕන, කොහොම කරන්නද මම දන්නේ කියලා හිතෙනවනේ, කවද කරගන්නද කියලා. නමුත් මට ඒ බී සී ඩී ඊ අද කරන්න ඕන. මං උදේ නැගිටලා කැම බීම කාලා පහට පටන්ගෙන හරි හයට පටන්ගෙන හරි අට වෙනකොට මම මේ කොටස මට පුළුවන් ප්‍රමාණයට කළා. හරි, එතනින් ඉවරයි. දැන් ඒ ඉවරයිනේ. දැන් තියෙන BCD විතරයි. එතකොට හිතේ ඉබේම පොඩි අපි කියන්නේ රිලීෆ් එකක් කියලා, අර පීඩනේ පොඩි අඩුවීමක් වෙනවා. හරි, ඒ තමන් කළමනාකරණය කරගන්න හැටි. දැන් මං තව දෙයක් කියන්න, පාඩම සාර්ථකව කරන හැටි.
අපිට කලින් ආචාර්යතුමනි අපි දුරකථනංකයක් සඳහන් කරමු මේ කාරණාවට අදාළව යම්කිසි ගැටලු ඇති දෙමව්පියන්ට කතා කරන්න කියලා ආරාධනා කරනවා මැදිරියට සජීවීව සම්බන්ධ වෙන අවස්ථාවක් තියෙනවා 0115 299 299 0115 299 299 තමයි මැදිරිය දුරකථනංකය හරි හරි සඳහන් කරමු ඔව් ඉතින් මම මේ කල්පනා කරේ පීඩනය ගැන කතා කරන්නට කලින් මේවත් පීඩනය හොඳින් කලමනාකරණය කරගන්න පුළුවන් වෙන නිසා ඒ කරුණ දෙක තුනත් අපි කතා කරලා ඉමු දැන් අධ්‍යාපන විශේෂඥයෝ මෙන්න මෙහෙම කියනවා පාඩම් කරනකොට හැමතිස්සෙම මනස සංසුන්ව තියෙන්න ඕන අර සැලසුමක් තිබීමෙන් ඒ සංසුන් බව ඇති කරගන්න පුළුවන් වෙනවා හැමතිස්සෙම වගේ අරමුණක් තියෙන්න ඕන පාඩම් කරනවා කියන්නේ පොත දිගේ ඇරලා කියවන එක නෙවෙයි කියවනකොට බොහෝ විට ඕනම කෙනෙකුගේ හිත එහෙම යන ගතියක් තියෙනවා අන්න ඕකත් දැනගන්න ඕන දැනගෙන පාලනය කරගන්න ඕන ඔකෙදි ඒ ගැන අපි පොඩ්ඩක් කතා කරමු නමුත් ඊට ඉස්සෙල්ලා අර කොහොමද වාඩි වෙලා පාඩම් කරන්න කියන එක හිතා ගන්න ඕන මම දවස සාමාන්‍ය විනාඩි 45 වගේ කොටස් වලට කඩා ගන්න එක හොඳයි ඔය වයසේ දරුවන්ට ඊට වඩා ලොකු කෙනෙකුට විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයක් ලැබෙන කෙනෙකුට වගේ ඊට වඩා කාලයක් ඉන්න පුළුවන් දෙකක් තුනක් වගේ වුණත් ඉන්න පුළුවන් මේ වයසේදී විනාඩි 45ක් තමයි සාමාන්‍යයෙන් හොඳ උපරිම කාලයක් සමහර ළමයින්ට ඊට වඩා ඉන්න පුළුවන් වෙන්න පුළුවන් සමහර ළමයින්ට ඉච්චර බැරි වෙන්න පුළුවන් භාගයකට වගේ සීමා වෙන්න සීමා වුණාට කමක් නැහැ හැබැයි හිතා ගන්න ඕනේ නෑ මට පුළුවන් මං තව විනාඩි 5ක් වැඩි කර ගන්නවාද කියලා හිතා ගන්න ඕනේ ඔසොත්තුම ඒකම පොඩි ගැටලුවක් තිබෙනවා ඒක අපි කතා කරමු තුනක් දැන් දරුවන් ගොඩක් සමහරව මේක අර පීඩනය නිසාම ටිකක් නිදි මරනවානේ ලොකු ඒක ඉතාමත්ම ඉතාමත්ම වැදගත් දෙයක් සමහර ළමයි විභාග දවසට කලින් දවසේ මුළු රැම වගේ හැරලා ඉන්නවා ඒ මං හිතන්නේ ආචාර්යතුමනි දැන් ওই කාරණාවට එළඹෙන දෙමව්පියන්ගේ බලපෑම තුළ වෙන්න පුළුවන් මොකද දරුවාට දරුවා කාලය විශාල ලෙස හොයනවා පාඩම් කිරීම සඳහා අනේ එතනදිත් පීඩනය කියන දේ වැඩි වශයෙන් ලැබෙනවා ඔව් හරි අපි එනම් ඒ පැත්ත ටිකක් කතා කරලා යමු නමුත් සුමිත් කිව්වනේ රෑ හැරලා ඉන්න එක අන්තිමම නරකයි ගොඩාක්ම නරකයි මම පුද්ගලිකවම දන්නවා හොඳ දක්ෂ ළමයි ඕ ලෙවල් ඒ ලෙවල් විතරක් නෙමෙයි විශ්වවිද්‍යාලවලදී අර කලින් දවසේ මුළු රෑම ඉන්නවා එහෙම හිටපු එක්කෙනාට පහුවෙදා බලන්නකෝ මනස කොහොම වෙතත් ශාරීරිකවත් පණ නෑ නේද පණක් නෑ විභාගෙට යන්න ඕනේ බොහොම ප්‍රබුද්ධව ඒක අපි කතා කරමු ආචාර්යතුමනි ඒ සම්බන්ධයෙන් කතා කරන්න තුමෝ ආචාර්යතුමනි නින්ද ගැන දුරකථන කෙනෙක් සම්බන්ධ වෙනවා හරි නවගමෙන් එකතු වෙනවා ශෂිනි මහත්මිය අයබෝන් සුබදාසන අයබෝන් සුබදාසන හොඳයි අපි සම්බන්ධ කරගන්නවා ඔව් මට දැනගන්න ඕනේ අපේ පුතාගේ පුතා එක වසරේ ඉගෙන ගන්නෙ එයා මේ එක තැනක එක විනාඩි 10ක් රැඳිලා ඉන්නේ නැහැ සිකා කියනවා දුවන වෙන වෙන කුරු බලි කුරුටු ගන්නවා පැන්සල විසි කරනවා අහුලනවා ඒ වගේ දේවල් කරනවා එයා අර ඉස්කෝලේ දෙන වැඩ කිසි දෙයක් ගෙදර ඇවිල්ලා අම්මත් එක්ක කියන්නේ නැහැ ඉතින් අම්මත් හරි දුකෙන් ඉන්නේ ඒ කිසි දෙයක් අහුවට කියන්නේ නැහැ ඔව් අපිට පැහැදිලි ගැටලුවක් ඒ කාරණේ අපි කතා කරන්න ඉතින් දැන් පළවෙනි වසරේනේ දරුවා නේද ක්‍රියාශීලී අවධිය සමහර රටවල් තියෙනවා මම අහලා තියෙනවා දැන් ඕස්ට්‍රියාව වගේ ජර්මනිය වගේ රටවල් වල අධ්‍යාපන මට්ටම ඉතාම ඉහළයි ඒ අය දරුවන්ට අකුරක් ලියන්න දෙන්නේ වයස අවුරුදු 7 වෙනකන් හතේදී තමයි ඉස්කෝලේ පටන් ගන්නෙ ලියන්නත් පටන් ගන්නෙ බොහොම හෙමින්. ඉතින් මේ පුංචි දරුවන්ට ඒ විදිහට ගොඩක් වෙලා වාඩි වෙලා වැඩ කරන්න අමාරුයි. ඒ අය අපිට අවශ්‍ය වෙන්නේ ඒ වගේ වයසේ දරුවෙක් එක ඉතාම කිට්ටු සම්බන්ධතාවයක් ඇති කරගන්න එක විතරමයි කියලා තමයි මම නම් කියන්නේ. අකුරු ලියන්න ළමයාට පුළුවන් වෙච්ච දවසක් එනවා. ඒක ඉක්මනට එයි. අපි ඒ ළමයාට ඒක ලොකු අප්‍රිය දෙයක් නොකළොත් නේද එයා සමහර වෙලාවට සතුට වෙනවා ඇති මේ මගේ පස්සේ ආත්තම්ම එනවා මගේ පස්සේ අම්මා එනවා මම පන්සල විස කරාම තමයි මට මේගොල්ලන්ගේ අවධානය ලැබෙන්නේ එහෙමත් වෙන්න පුළුවන් ඉතින් ඒ අවධානය තව තවත් ලබා ගන්න ළමයා
ඒ මම කරන්න තිඩ තියෙනවා. මං කියන්නේ මේ දරුවා එහෙම කරනවා කියලා. නමුත් එහෙමත් බොහෝ විට වෙනවා. මොකද දරුවන්ට අවශ්‍ය ලොකුම දෙයක්. ලොකු අයටත් එහෙම තමයි. අපිටත් අවධානය ඕනේ නේද? අවධානය දෙනගෙන අපි කොයිතරම් දේවල් කරනවද? කොයිතරම් දේවල් කරනවද නේද? ඉතින් දරුවත් හොයනවා අවධානය. ඒක තමයි ස්වාභාවික දේ. සමහර විට එයා වැරදි විදිහට අවධානය හොයාගන්න යනවා. අපේ ප්‍රතික්‍රියාවල් ඒ වැරදි දේවල් තව තවත් කරන්න උදව් වෙන නිසා. ඉතින් ওই දරුවා වයස තාම හරිම චුට්ටයි, අවුරුදු 5ක් හෝ 6ක් වෙන්න ඇති. එතකොට ඒ දරුවට මානසිකව සහ ශාරීරිකව කළ හැකි දේවල් තියෙනවා. ওই වයස දරුවෙකුට කිසි බාධාක සමන්ති මහත්මිය එකතු වෙන අපි ඇයට අවස්ථාව ලබා දෙලම නැවත කතා බහ ආරම්භ කරමු. සමන්ති මහත්මිය අයබවන් සබෝදාසනක්. සමන්ති මහත්මිය අයබවන්. අයබවන්. ඔව්. මම සෙවනගලින් ප්‍රියන්ති කතා කරන්නේ. ආ ප්‍රියන්ති මහත්මිය ගැටලුව ඉදිරිපත් කරන්න. සෙවනගලින්. ඔව් ඔබේ ගැටලුව. පහවතරේ ඉගෙන ගන්නේ. ටීචර්ට පාස් වුණා මේ සැරේ. ඒත් එයා ඒ අතරේ මට තව බබෙක් ලැබිලා මං ගෙදර ඇවිල්ලා ඉන්නේ දැන්. දැන් ලොකු බබා ඒකට කැමති නැහැ. ලොකු පීඩනකින් එයා ඉන්නම් මට හිත යදින් නැති කරන්න. වලහරි. ප්‍රකාශ දෙන්න කියලා තමයි ඉන්නේ. ඔව් අපිට පැහැදිලි ඒක සාහනේ. ප්‍රියන්ති මහත්මිය. ඔව්. ප්‍රියන්ති මහත්මියට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඔව්. ලොකු දරුවා අර දෙවෙනි දරුවට කැමති නැහැ කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. ඒ නිසා අලුත් උපන් දරුවෙක් ඉන්නේ. ඒ නිසා ලොකු දරුවා ලොකු පීඩනයකින්ලු ඉන්නේ. ඒ නිසා ඒකට යම් කිසි ඒක සාමාන්‍ය සමාජයේ ගොඩක් කාලවලට අපි කතා කරන මාතෘකාවක්. කතා කරන මාතෘකාවක්. හැබැයි දෙමෝපියෝ හුඟක්ම ප්‍රවේශම් විය යුතු දෙයක්. ඒ මොකද දැන් අවුරුදු 5ක් විතර ඇති නේද ලොකු දරුවට? 6ක් 7ක් විතර ඇති සමහර විට. ශිෂ්‍යත්ව පාසලේ. ඉතින් ඒ දරුවා දැන් මේ දෙවෙනියා මං හිතන්නේ මේ ළඟදී උපන් දරුවෙක්. අලුත් උපන් දරුවෙක්. උනොත් මොකද වෙන්නේ කියලා දැන් අවුරුදු 5ක් 6ක් කාලයක් තිස්සේ දෙමව්පියන්ගේ එකම අවධානය ඒ දරුවානේ නේද? ඉතින් ආයක විස්තර කරන්න අපි එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. යට හැමදේම තිබුණා. ඉල්ලන දෙයක් ලැබෙනවා. අම්මා තාත්තා යා ගැන හිතන් හිටියේ. දැන් මේ පුංචි බබෙක් අහම ඒ බබාට තියෙන අවශ්‍යතාවය වල නිසා ස්වාභාවිකම අම්මා තාත්තා සහ අනිත් අය පොඩි දරුවා කෙරෙහි අවධානය යොමු කරනවා. එතකොට හැබැයි අර ලොකු ළමයාට ලොකු අපහසුවක් ඇති වෙනවා. අර පුංචි එක්කෙනා ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නත් පුළුවන්. අම්මා තාත්තා ගැන තරහක් ඇති වෙන්නත් පුළුවන්. එයාගේම ජීවිතය ගැන කලකිරීමක් වෙන්නත් පුළුවන්. එහෙම වෙලා සමහර ළමයි අර පොඩි දරුවාට හිරිහැර කරන්නත් පුළුවන්. වෙන විදිහකින් එයාගේ අකමැත්ත අපහසුව ප්‍රකාශ කරන්නත් පුළුවන්. හැබැයි මෙතෙන්දී මම නම් විශ්වාස කරනවා වැඩි අවධානය යොමු විය යුත්තේ වැඩියෙන් බලාගත යුත්තේ කවද? ලොකු දරුවා. ලොකු දරුවාව. යට යමක් තේරෙන්නේ. එයාට යමක් තේරෙන්නේ. එයයි මේ මනසත් එක්ක සටනක් ගෙනියන්නේ. පුංචි බබාට කිරි ටික දුන්නා නම් නිදි කෙරෙව්වා නම් සේදුවා නම් එයා දැනට සතුටු වෙනවා. සතුටු වෙනවා. එතකොට නමුත් චුටි බබෙක් බලාගන්න එක එච්චර ලේසි නැති බව අපි දන්නවනේ නේද? කිරි දීපු ගමන් අඬනවා, ෂූ දානවා, ඒවා බලන්න ඕනේ. ඉතින් අම්මගේ තාත්තගේ කාලේ ඕ බලාගන්න අයගේ කාලයකට යනවා. මෙතෙන්දී අපි හුඟක්ම ප්‍රවේශම් වෙන්න ඕනේ ලොකු ළමයට ඒ තිබිච්ච අවධානයේ ඒ විදියටම සහ ඊටත් වඩා වැඩියෙන් දෙන්න. දැන් කොහොමද ඕක කරන්නේ? අර හුරතල් කිරීමෙන්ම නෙවෙයි. ඒක විතරක් නෙමෙයි දරුවෙකුට අවශ්‍ය. ඒ දරුවට මේ සිද්ධියත් එක්ක වඩාත් ගෙදර කැපී පෙනෙන වැදගත් අවශ්‍ය කෙනෙක් බවට පත් කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට පුංචි බබාගේ වැඩ ටික ට වගකීමක් යාට දෙන්න පුළුවන්. එයාගෙන් උපදේශයක් ගන්න පුළුවන් නේද? ඕක හැබැයි කරන්න ඕනි බබා එන්න කලින්. උදේ නංගියෙක් එනවා, මල්ලියෙක් එනවා. මනස හදන්න ඕන. මනස සූදානම් කරන්න හදන්න ඕන කරනවා. දැනුත් පරක්කු වැඩි නැහැ. හැබැයි මිනිස්සුත් එක එක විදිහේනේ සමහර අය ටිකක් මේ තේරුම් ගන්න කාලය ගන්න. තේරුම් ගන්න කාලයක් ගන්නවා. දැන් ඉතින් කරන්න තියෙන්නේ පුංචි බබාගේ වැඩ ටික කරන්න. ඒ විදිහටම එයාටත් තේරෙනවා. නමුත් ලොකු එක්කෙනාව මේකට සහභාගි කරගන්න. ලොකු එක්කෙනාව හුඟක් අගය කරන්න. ඔයා විශේෂත්වයේ පාස් වුණා. අපිට ඔයාව හරිය ආඩම්බරයක්. දැන් ඉතින් අපි ඔයා මොනවද කරන්න යන්නේ කියන එක නිතර කතා කරලා ඒකට වෙලාවක් එකතු කරලා එයා යමක් හොඳින් කළාම හොඳට අගය කරලා කිසිම වෙලාවක එයාට බනින්න, එයාට ගහන්න, දුක් වෙන්න අවශ්‍ය නැහැ. දුක් වෙනවා කියන්නේ
අපි කියන්නේ ඍණාත්මක වාතාවරණයක් ගෙදර දුක නෙමේ සතුටෙන්ම ඉන්න හිනහවෙන්ම ඉන්න අර දරුවව පවුලේ සමාජිකයෙක් කරගන්න එයාට ලොකු වගකීමක් දෙන්න පුතේ දැන් අපි නංගියට කිරි දෙන වෙලාව මොකද කරන්නේ නාවන වෙලාව නාවන වෙලාව හරි මොකදයි නාවන වෙලාව දැන් මොකද කරන්නේ එත බබත් නාලා ඉන්නවද එහෙනම් දැන් අපි බබත් නාමු නැත්නම් අපි නංගිය නාවල ඊට පස්සේ නාමුද හරි ඔය එන්නකෝ එහෙනම් චුට්ටක් අල්ල ගන්නකෝ මේ ඇඳුමන්දමුද ඇඳුම ඇඳුවට පස්සේ ෂා බලන්නකෝ අක්ක කරපු වැඩේ හරි ෂෝක්නේ එතකොට අපි කරන්නේ ප්‍රේවටිමක් නෙවෙයි මේ අපි කරන්නේ දරුවව පවුලේ වගකීමේ කොටස් කාර්යයක් කරගන්නවා වගකීම තුලින් තමයි කෙනෙකුගේ ආත්ම ශක්තිය හැදෙන්නේ සහ එතනදී මනස හැදෙනා වගේම මම හිතන්නේ සහෝදර බැඳීම කියන දේ ශක්තිමත් වෙනවා සහෝදර බැඳීම කියන එක ඇති වෙනවා උන්නම් ඉඳලා හිටලා කියන්න පුළුවන් බලන්නකෝ මේ නංගියත් තනුත් අඬනවනේ එයාට තේරෙන්නේ නැහැ නේද පුතේ නැත්නම් එයාට බඩගිනි දන්නේ ඔය අහලා බලනවද අන්න ඒ විදිහට එයාගේ වයසට ගන්න පුළුවන් වගකීම දීලා එතකොට එයාට දැනෙනවා මමත් යම් කිසි කෙනෙක් මෙතන මටත් කරන්න පුළුවන් දේවල් තියෙනවා හිමීන් මගේ වගකීම නංගිය බලා ගැනීම කියන තැනට එන්න ඕන අපි ඉඳලා හිටලා කියන්න ඕනේ නංගි ලොකු වුණාම ඔයාට ඉන්නවා යාළුවෙක් සෙල්ලම් කරන්න කෙනෙක් ඉන්නවා ඔයා බලා ගන්න කෙනෙක් ඉන්නවා ඔයා එතකොට ඔයා නංගිව බලා ගන්නවා අන්න ඒ වගේ බොහෝම ධනාත්මක දේවල් දරුවට තීරෙන ප්‍රමාණයට ගොඩාක් බලාපොරොත්තු වෙන්න එපා පළවෙනි දවසේ කිව්වොත් එහෙම පුතේ අපි නංගිනාවමු ඔයා එහෙනම් අඳුම අල්ලන් ඉන්න කියලා මට බෑ කියලා යන්න ඉඩ තියෙනවා विश्वास आचार विश्वास अवश्य निशी पीली ලබා දීලා අපි දෙමෝපියන්ගේ පැත්ත පිළිබඳව කතා කරමු හොඳයි හොඳයි එතකොට නිින්ද අවශ්‍යයි නිින්ද අතිශයින්ම අවශ්‍යයි මං හිතන්නේ ඒ ගැන වාද විවාද තියෙනවා කියලා මේ ඇත්තටම සිදු වුණු කතාවක් අච්චු පොත්වල තියෙනවා මේ හාවඩ් විශ්වවිද්‍යාලේ ඉතාම දක්ෂ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් කලින් දවසේ මුළු රැයම කලින් දවස් කීපෙම බොහෝ නිදි මරපු ළමෙක් හැබැයි හොඳට වැඩ පුළුවන් කෙනෙක් නමුත් එදා උදේ විභාගෙට යන ලෑස්තිලා පඩිපෙලක් බැහැගෙන එනකොට පඩිපෙලෙන් වැටිලා පිටකොන්ද තුවාල වෙලා ඊට පස්සේ යට මුකුත්ම කරගන්න බැරුව ලොකුම ලොකු ප්‍රශ්නයකට මැදි වුණා. ඒ මොකද අපිම කියනවනේ ඊයෙ රැමට නිින්ද ගියේ නැහැ මට දැන් අඳුන් කොන්ද වෙලා මුකුත් කරගන්න බෑ කියලා. ඒ කියන්නේ නිින්ද මානසිකව අවශ්‍යයි නිින්ද ශාරීරිකව අවශ්‍යයි. මොලේ ප්‍රකෘතිමත් වෙන්න ඕනේ. ප්‍රකෘතිමත් වීම සඳහා විවේකයක් අවශ්‍යයි. පැය කීයක් විතර නිදා ගන්නට ඕනද? උපරිම පැය කීයක් නිදා ගත්තත් ඇති. අනිත් එක ඒකත් ළමයාගෙන් ළමයාට නේද? සමහර අයට පැය 5ක් උනත් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් විභාගි දවස්වල පැය 6ක් 7ක් නිදා ගන්න පුළුවන් පුරුදු වුණා නම් හොඳයි. විභාගයට පෙර දවස් කොහොමද නිදා ගන්නට ඕන කොච්චර පැය? පෙර දවස් සූදානම කොහොමද? පෙර දවස් සූදානම හරි. දැන් උදේ නැගිට්ටොත් අපි කතා කරන්නේ පෙර දවස් ගැන. උදේ නැගිටිනවා. ඉතින් දැන් ස්වාභාවිකයි නේද? මේක දැන් පීඩනේ. අපි කියනවා විභාග බීතිය කියලාත් එකක් තියෙනවා නේද? ඔකත් ගෙදර අය හැමෝටම තියෙනවා. ඔව් දරුවට වඩා ගෙදර අයනේ ගොඩක් ගෙදර අය හැමෝටම තියෙනවා. ඉතින් අපි මතක තියාගන්න ඕන ජීවිතය කියන්නේ විභාගෙ විතරකුත් නෙමෙයි. විභාගෙ වැදගත් නෑ කියනෝ නෙමෙයි. නමුත් විභාගෙට වඩා වැදගත් දේවල් ගොඩක් තියෙනවා. ඒවත් තිබුණොත් තමයි විභාගෙ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එතකොට හැමෝම විශේෂයෙන්ම අම්මා තාත්තා කියන්න ඕන පුතේ හෙට විභාගෙ ඒ නිසා අපි අද ටිකක් ප්‍රවේශමින් දවස ගත කරගන්නවා. හෙටට ඕන කරන අපි බඩු ටික කොහොම ලෑස්ති කරලා තියාගමු. නැත්නම් සමාලයට එතෙන්ට ගිහිල්ලා අයිඩිය එක ගෙනාවේ නැහැ. හරි එහෙම දේවලුත් වෙන්න පුළුවන්. ඒ නිසා පුතේ උදේම අපි ටික දුවේ මේ ටික ලෑස්ති කරගන්නවා. හරි. ඔයා මෙතෙක් කරන්න පුළුවන් දේවල් ටික කළා. හරි. එච්චරයිනේ අපිට දැන් කරන්න පුළුවන්. අද මහා ලොකු දෙයක් කරන්න බෑ. වෙනසක් කරගන්න බෑ. නමුත් අපි පුළුවන් දේ කරනවා ලැබෙන ප්‍රතිඵලය බාර ගන්නවා. ඒ දේ හැම තිස්සෙම දරුවාට දිය යුතුයි.
එහෙම නොදුන්නොත් තමයි විභාග ප්‍රතිඵලය ආපු දවසට අපිට අහන්න වෙලා තියෙන්නේ ලොකු ව්‍යසන. අපිට ඇත්තට මේ ගැන කතා කරන තවත් දවසක් වෙන් කරගන්න වෙනවා. අනිවාර්යයෙන්ම අවශ්‍ය වේවි. මොකද අද දවසේදී අපි බලාපොරොත්තු වුණා එළඹෙන නිවාඩු කාලය දරුවෙක් කොහොමද දෙමාපියන් එක්ක ගත කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරනවා කියලා. නමුත් කාලය හරස් වෙනවා සමිත අපිට සිද්ධ වෙන විශේෂාංග හමාර කරන්න ආචාර්යතුමනි. දැනට ඔබ මනසේ තබා ගත්තු දේ තමයි ඔබ වෙහෙසෙන්න, ඔබ ඔබේ ශක් ඔබ මනසේ ශක්තිය හොඳින් පවත්වාගෙන යන්න, ලැබෙන ප්‍රතිඵලය බොහොම සතුටින් බාර ගන්න කියන කාරණාව. ඉතින් සමිත අද දවසේදී අපි විශේෂාංග හමාර කරන්න සූදානම් වෙන්න. අපි මතක් කරනවා ආචාර්යතුමගේ දුරකථන අංක ඔබට අවස්ථාව තියෙන යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබට කතා කරන්න පුළුවන් ආචාර්යතුමයට 0114 2220 77 0114 2220 77. ඒ වගේම තමයි 0777 3746 0777 3796 344 කියන දුරකථන අංකවලට කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ආචාර්යතුමිය මුණ ගැහෙන අවස්ථාවක් තියෙනවා. අද දවසේ මේ කතාබහට ළමා මනස විශේෂාංගයට අපිත් සමග සම්බන්ධ වුණේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ හිටපු දකුණු ආසියාතික උපදේශක ව්‍යවහාරික මනෝවිද්‍යාඥ ආචාර්ය සෝමාද සිල්වා ආචාර්යතුමිය බේවින්ම සුවපත් වෙනවා අද දවසේ සම්බන්ධ වුණාට. ලබන සතියේදීත් අපි මුණ ගැහෙමු. ආයුබෝවන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.